ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. ශ්‍රී ලංකාවේ එක ප්‍රධාන අරමුණක් තමයි බදු ආදායම එකතු කිරීම. සෑම වසරකම මුදල් අමාත්‍යාංශයෙන් ආදායම් ඉලක්කයක් ලැබෙනවා. 2017 වසරේ සිට 2023 දක්වා බිලියන 742ක් අපි එකතු කරලා තියෙනවා. ආදායම් රැස් කිරීමේ ප්‍රතිශතය 90 බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසයේ වෙන විට බිලියන 925ක ඊට ඉහළ ආදායමක් මේ වසර තුලදී අපිට එකතු කරගන්නට හැකි වෙයි කියලා. අපිට ලැබුණු ඉලක්කය හා අපි ලබාගත් ආදායම අතර තියෙන වෙනස නිසා බොහෝ විවේචන ශ්‍රී ලංකා රේගුවට එල්ල වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් ඔවුන් නිර්දේශ 5ක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙයින් ප්‍රධාන වන්නේ අභ්‍යන්තර කටයුතු අංශයක් රේගුව තුළ පිහිටවලා නිලධාරීන්ට විරුද්ධව ලැබෙන චෝදනා විභාග කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවත් එක්ක කටයුතු කරලා ඒ නිලධාරීන්ට දඩුවම් දීලා නිලධාරීන්ගේ සුපිලිපන් භාවය වැඩිදුණු කිරීමට කටයුතු කිරීම. මේ වන විටත් රේගුව අධ්‍යක්ෂ ජනරාල්තුමන් අභ්‍යන්තර කටයුතු අංශය ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් අනුයුක්ත කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දෙසැම්බර් වෙන විට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. Ada Derana YouTube Nalikava YouTube Ada Derana denma subscribe karanna.